පූජ්‍ය පුතුමන්ගේ අවසරයි. ඒ වගේම මේ ඉතාමත්ම වැදගත් පාටේ ඉරණම තීරණය කිරීම පිළිබඳ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් අද නිශ්චිතව සිදු වෙනවා. ඒ පිළිබඳව උනන්දුවක් දක්වා මෙම වැඩසටහනට සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාම නාගන්න ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඒකෙන් ඉතා පැහැදිලි දෙයක් ඔබ මේකෙන් පෙන්වනවා, රටේ මහජනතාව ඔවුන්ට මේ තියෙන ක්‍රමවේදයේ පිළිකුල් බව. ඔබේ තියෙන උනන්දුව මේක කොහොම හරි මේ රට මුදා ගන්න ඕනේ කියන එක. මේකට කිසි කෙනෙක් පියවර නොගන අවස්ථාවක ගන්නා සෑම උත්සාහයක්ම මේ නාගන්ද 1909 ඉඳලා 2019 වෙනකම් සෑම උත්සාහයකට නීති ආධිපත්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගයෙන් පිටවන්න නමුත් එක වෙන්නේ නැහැ. මේ රටේ අග්‍රවිෂ කාලවරයා පවා බරපතල නඩුවලදී දාලා යන තත්ත්වයක් මේ රටේ තියෙනවා. ඔබ සියලු දෙනාම දකින්න ඇතික මාධ්‍යවලින් මේ ඉන්න අපරාධකාරයෝ පාර්ලිමේන්තුව විධායකය හා ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණයේ තුනම මේ රටේ තියෙන්නේ එක්තරා මාෆියා එකක් යටතේ. ඒ තුලින් දැක්ක දේ තමයි තවදුරටත් මේක මේ විදිහට යන්න බෑ. බරපතල දූෂණ චෝදනා ලැබපු අග්‍රමිනිෂකාරු 4 දෙනෙක් ආතාවරිස්සව දෙවිලු සම්බන්ධ බරපතල නඩුවක් තියෙන අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ඒකට මුහුණ දෙන්න බෑ. එහෙමනම් මේකට වෙන ක්‍රමවේදයක් බලන්න ඕනේ. එහෙමනම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යාප්තාව චේතනාන්විතව බැහැර කළා. අපි යන්න ඕනේ අපේම ව්‍යාප්තාව සඳහා කියන එක තමයි අන්තිමට ගත තියෙන්නේ. දැනට ශ්‍රී ලංකාවේ තියෙන එකම ගැටපැති අන්තිම ව්‍යාප්තාව තමයි මේක මාතෘකාව. මේක උදෙක් කඩදාසියක් පමණයි. මේක නිර්මාණය කරලා තියෙන්නේ මේක පරිචින්නය කිරීමෙන් සහ ඒ සම්බන්ධව කරන කටයුතුන් පැහැදිලිව පේන්නේ සොරුන්ට මංගොල්ලකාරීන්ට නිදහසේ මෝබිල් පොලිම කර. මම ඔබට අවස්ථා කීපයක් ඉතා සැකෙමින් දක්වන්න. මේ ලෝකේ කිසිම රටක නැහැ. අපි කියන්නේ ශ්‍රී ලංකාව නියෝජිත ප්‍රජාතන්ත්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලා. මේ ලෝකේ කිසිම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නැහැ. විධායකයේ ප්‍රධානයාවල විධායක ජනාධිපතිවරයාට අපරාධ හා සිවිල් වැරදි වලින් මුක්තියක් ලංකාවේ නැහැ. මොන අපරාධයක්වත් ඔබට උට විරුද්ධව නඩු පවරන්න බැහැ. මේක අමරිකාවේත් නැහැ, එංගලන්තෙත් නැහැ, යුරෝපේ කොහෙවත් නැහැ. මොකද්ද මේ මගදී? අධිකරණය ඔවුන්ගේ කකුල් දෙකෙන් ගැට ගහලා තියෙනවා. මේ අපරාධකාරුන්ට විරුද්ධව ගෙන නඩුවලදී අධිකරණයේ හැසිරීම ඉතාමත්ම කරුණාකරයි. අර ඔබ දැක්ක මේ සත්‍ය දෙකට ඉස්සර දැන් නාගරජ නීතිච්ච භාවය අතුරුට නාත්තාගේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පරිම තැන තමයි ඒක කළේ. හැබැයි ඒක බලන්නවනේ පනාමුරාගේ පනාමුරේ අලියට කරන්න ගිය වෙලේ මේ පැරදි වැඩක් කරගත්තේ. ඒක ප්‍රතිඵල ඒ විදිහටම දරුණු විදිහට මූණ දෙන්න වෙනවා. මේ විදිහට රටේ මහජනතාවට කරගියා ගන්න දෙයක් නැති අවස්ථාව. දැන් අර මේක කලින් කිව්වා ට්‍රිලියන ගුලාම මාර්ග අපිට විදේශ ණය. රටේ මහජනතාවට මේ ඉලක්කම් ගොඩ තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ ට්‍රිලියන එකක් කියන්නේ? මේ අපිට හම් වෙන රුපියල් 5000 10000 70000 ඒ ගණන් වලින් කිව්වොත් තේරෙනවා. මිලියන එකක් කිව්වොත් සමහර අය දෙනවා මේ ලක්ෂ 10ක්. බිලියන එකක් කියන්නේ ඒ වගේව තවත් 10000. ඒ කියන්නේ මිලියන 1000. ඒ බිලියන 1000 තමයි එක ට්‍රිලියන. ගන්න පුළුවන් ඉලක්කම් නෙවෙයි. ප්‍රති විගණක අධිපතිවරයාගෙන මේ බිලියන 11 මාරේ 3 මාරකට කොහොම හරි ගණන් හදියට වෙච්ච ඉතුරු අටට වෙච්ච දෙයක් හිතා ගන්න බැහැ කියලා. මේවා අපි කොහොමද ඉවසන්නේ? රටේ මහජනතාවගේ දරිද්‍රතාවයේ දිනෙන් දින මේ විදිහට වෙච්චි
සම්පත් මංකොල්ල ධනය අසීමිත විදිහට වැඩි වුණා. මම දැක ජනාධිපති ට්‍රූමන්ගේ ස්ටේට්මන්ට් එකක් තියෙනවා ප්‍රකාශනයක් ඔහු කියනවා දේශපාලනයේ මංකොල්ල කරුවේ නොවි කවදාකවත් කෝටිපති වෙන්න බෑ. නමුත් මේ රටේ මේ වසර 70 මේ උනේ මේ මහා විනාශය. මොකද්ද මේ නාගානන්ද කරන හද උත්සාහය? ඔහු මේ කරන්න හදන්නේ ඔබ උදාහරණයකට කියනවා නම් මොන් ඔබව දැන් සමනලයාගේ සමනලයා වෙන්න ඉස්සෙල්ලා කලින් අවස්ථාව මොකද්ද? දලුව. ඔබට සමනලයෙක් වෙලා පියාඹන්න තියෙන නිදහස නොදී අවුරුදු 70ක් ඔබව ගැටගාගෙන ඉන්නවා දෙන්නේ. මේ හදන්නේ ඒක වෙනස් කරන්න. අපි නිදහස් කළා අපි ඉගිලෙන යන ක්‍රමවේදයක් තමයි නාගානන්ද ඔබට හඳුන්වා දෙන්න හදන්නේ. මේ ස්වයං ජාත ව්‍යවස්ථාව මම ඔබට ඕන කෙනෙකුට ඕනම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. මේ සම්බන්ධව දැන් පහුගිය 17 වෙනිදා තිබුණා සීඩා සෙන්ටර් එකේ ඒකෙන් හඳුන්වා දීම විද්‍යුතුන් 4 දෙනෙක් ආන්තර ව්‍යවස්ථා පිළිබඳ පොත් ගණනාවක් ලියපු ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ ජනාධිපති විනිශ්චයකාරවරයෙකු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරු සනාගනදය සම්බන්ධ කාර්යවල ඉදිරිපත් කළා. ඔබ කල්පනා කරන්න ඇයි මේ ඔටොක්ටොනස් කොන්ස්ටිටියුෂන් එක ගැන ඔටොක්ටොනස් කියන්නේ ස්වයං ජාත තියෙන ආර්ගෝය යන්තාව ප්‍රකාශිතව අපි චේතනාන්විතව බැහැර කරලා රටේ පරම අධිකාරිය වන ඔබ මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මේ රටේ බලධරයා පාර්ලිමේන්තුවක් කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයාවක් එහෙම නැත්නම් අධිකරණයක් නැහැ. මේ රටේ පරම අධිකාරිය ඔබ. ඔබව අර පියතුමා පැහැදිලි කළා අපිට ප්‍රඥාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. කොහොම හරි අපි මේ කරන්න උත්සාහය ඔබේ බුද්ධිය අවදි කරලා ඔබේ බලය ඔබට දැනු දෙලා ඔබ ඒක සම්බන්ධව දැනුවත් කරලා මේ තියෙන මේ මට එකට එන ඔළුවට එන වචන මට කියන්න අමාරු. මේ ක්‍රමවේදය අපි අගමුල වෙනස් කරා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයෝ ඔබේ සේවකයෝ මට කියන්න. ඔබ ඡන්දයෙන් පත් කළා යවන්නේ ඔබේ සේවකයෝ දැනට තියෙන මේ ව්‍යවස්ථාව ප්‍රකාර තමන්ගේ ධූරේ කාර්යකර්තාවෙන් මේක නඳු කරන්න. මේක තියෙනවා අවංකවත් තමන්ගේ ධූරේ කාර්ය අවංකව ආණ්ඩු මොන ව්‍යවස්ථාවට හා රටේ නීතියට to respect the rule of law and the constitution. මේ එකෙනෙක්වත් ඒක කරන්නේ නැහැ. මේ නියෝජිතව මේ විදිහට රට ආපු තැන ඉඳලා කළේ මොකද්ද කියන එක අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කරපු මංකොල්ලේ ජනාධිපතිවරයා රටට ප්‍රසිද්ධියේ ඒක කරපු කුමාන්ත්‍රණය සාර්ථක කරගන්න ඔහු උත්සාහ කරපුවාම මහින්ද රාජපක්ෂත් එක්ක කිව්ව මිලියන 500ක් දීලා ඒගොල්ලන්ව ගන්න බැහැ කියලා. මොකද්ද මේ මහජන නියෝජිතය? මම මේ කතා කරන්නේ 225ම ගැන. මොකෙන්ද බැහැ? එහෙමනම් මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට හිතන්න. මේගොල්ලෝ අපේ නියෝජිතය හැටියට ගන්න වෙවත්තා මේක හදලා තියෙන ඔවුන්ගේ ආරක්ෂාවට. මම ඔබට මේ වැඩසටහනේ මම අදහස් කරනවා මේකේ තියෙන පරිච්ඡේද කීපයක්. වේවත්තාදායකය කියන්නේ පාර්ලිමේන්තුව, විධායකය කියන්නේ ජනාධිපතිවරයා මා කැබිනට් මණ්ඩලය, අධිකරණය කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ප්‍රමුඛ පල්ලයට සිවිල් අධිකරණය. ඊළඟට තියෙනවා මේකේ අන්තර්කාලීන විදුලි දාන එක ඉතාමත්ම වැදගත්. ඊළඟ මූලික අයිතිවාසිකම්. ඊළඟ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙලීමේ මූලධර්ම. ඔන්න ඔය ටික පිළිබඳව යම් හැඳින්වීමක් මම ඔබට කරන්න හදනවා. ඊළඟ මම මුලින්ම කියන්න ඕනේ කොහොමද මේක තියෙන දැන් මේ නාගානන්දට Facebook එකේ අහනවා අනන්තවත් මේ 3-2ක් ඕනි මේක ඕනි කොහොමද මේක කරන්නේ? ඒ 3-2ක් ඕනි මේකේ දැන් ඒ ඩයිවර් සතන් සභාව වුණා නම් ඔබට ඔබ ලස්සනට පැහැදිලි කළා. මේ රටේ පරම අධිකාරිය වන ඔබට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ.
කාගෙන් වතාවචනය ඔබට මේක කොහෙත් මාදාලෙ මේ කරන්න හදන්නේ ඔබ ඉදිරිපත් කරන අනුක්‍රමයතාව දැන් මේ තියෙන ඉතාම සැකෙමින් ඔබට මේ ඉදිරිපත් කරපු දේ ඔබට තව යෝජනා ගේන්න පුළුවන් ඒ යෝජනා සියල්ලම සමග මේ රටේ ඔය තියෙන අනුක්‍රමයතාව කියලා මේක පාවිච්චි කරන වචන බලන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකාවේ ජනරජයේ ආන්දී මම මේ වචන පමණයි අපි ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ ජනරජයේ අනුක්‍රමයතාව මේ අනුක්‍රමයතාවේ ප්‍රථම වතාවට මේ රටේ පරම අධිකාරිය වන ඔබේ මේ පරම අධිකාරිය කියන වචනයට නිසියාවක් ලැබෙනවා මේ අනුක්‍රමයතාව සම්මත කරන්න බලධරයා ඔබ චන්දයේ ඉදිරිපත් කරන නාගානන්ද දෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශයේ බලවන දේ තමයි ඔබෙන් ඉල්ලීමක් කරනවා මේක ඔබ පිළිඅරගෙන සම්මත කරන්න මේකේ ඔබ මේක පිළිඅරගෙන සම්මත කරන සෑම ඒ සඳහා දෙන සෑම චන්දයක්ම සැලකෙන්නේ මේ දෙන නාව ආනුක්‍රමයතාව සම්මත කිරීම සඳහා ඔබ දෙන චන්දයක් ඔබේ මනාපය චැලෙන්ජ් කරන්න එමත් නැත්නම් අභියෝග කරන්න මේ ලංකාවේ කිසිම බලවත් අකුවා මේ ආයතන තුනම ඔබේ සේවකයෝ ඔබ ඒ ප්‍රකාශ කරන අනුක්‍රමයතාව සම්මත කරපු ශ්‍රේණියකින් ජනාධිපතිවරයාගේ අසනින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා දැනට පවතින මේ අනුක්‍රමයතාව ශ්‍රේණිකෙන් අවලංගු වෙනවා පාර්ලිමේන්තුව විසිර යනවා පළාත් සභාව විසිර යනවා පළාත් පාලන ආයතන වල එකට එක බැලි කරපු එක නැවත සාමාන්‍ය තත්ත්වයකට වැටෙනවා प्रकाश අභියාචන අධිකරණයේ තහා ශ්‍රේෂ්ඨ අධිකරණයට යෝජනා කරන නම් මේ රටේ පුරවැසි ඔක්කොම දකින්නවා ඔබ දකින්නවා ඔබේ අධිකරණ බලය නිර්භයව බල ගැනීමට ඒකට සුදුසුකම් තියෙන මිනිස් කාරණු මේ රටේ දී කරනවා අග්‍රාමාත්‍යවරයා වෙන්න පුළුවන් ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කැබිනට් මණ්ඩලවල ඔබ දකි ඔක්කොම පේලිය දිවෙනවා ජනාධිපතිවරයා එක අත්සන් කරපු ශ්‍රේණියකින් ඔහුගේ දුරය අන්තර්කාලීන විදුලි දාන ප්‍රකාර ඒ මොහොතේ පටන් මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. මේක තමයි ඔබ 1990 ගණන් වල ඉඳලා ඉල්ලුවේ. මේක මේ ඇඩිල්ලා කරන දෙයක් නෙවෙයි. ඔබ once you approve the constitution it become the supreme law of the country. The executive president become the prime minister. ඒ ක්ෂණයකම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. මේ ඇයි මේ වෙන ක්‍රම වේදයක් නැද්ද කියන එක කල්පනා කරන්න. ඇයි අපිට මේකෙන් කරන්න බැරිද කියලා. කවදාවත් නැහැ. මේක හදලා තියෙන්නේ මංකොල්ල කාර්යයන්ට නිදාසේ මංකොල්ල කෑම සඳහා. අධිකරණය ගැන නම් ඔබට වචන කීපයක් දෙන්න ඕනේ. විනිශ්චයකාරවරු පත් කරන ක්‍රම වේදය ගැන පොඩි හැඳින්වීමක් මම දෙන්න ඕනේ. මේක දින අපිට තියෙන ව්‍යවස්ථා දායක සභාව කියලා සමාජිකයෝ 10 දෙනෙක් ඉන්නවා මේ රජයේ බලයෙන් එනකොට කිව්වා මහින්ද රාජපක්ෂ මේක අවලංගු කළා ඒක නැති කළා 10 දෙනියක් තාවෙන් කිව්වා අපි නැවත 19 දෙනියක් තාවෙන් ගේනවා කියලා මේ ව්‍යවස්ථා දායක සභාව ඒකේ තමයි ওই තියෙන විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ඒ ජන විගණකාධිපති එතනගේ ආම නීතිපති ඒ කොමිෂන් වල කොමිෂනර්ස්ලා මේ ඔක්කොම පත් කරන්නේ විවාදයේදී මොන් කිව්වා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිව්වා අපිට ඕනේ නැහැ එහෙම සාධාරණ අධිකරණයක් අපිට ඕනේ මේ 10 දෙනාම අපේ කරන්නේ. ඔබට හිතා ගන්න පුළුවන්
විවත්තාදායක සභාවින් 10 දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රය වුණාම අපි කියනවා ડોක්ටරින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර්. ඒ කියන්නේ බලතල බෙදීමේ සිද්ධාන්තය අධිකරණයට නිවටේ වගේ පැදුරයට රින්ගන්න වෙනවා. උන්ට ඔබ වෙනුවෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක තමයි අවට ඉන්න රටවල වෙන රටවල ජනාධිපතිවරු හිමේ යනකොට අපේ ජනාධිපතිවරයාට අපේ අමාත්‍ය මණ්ඩලයට අපේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩුවක් ගෙනාවම මේක දෙන්න ඉතාලම වැදගත් නඩුවක්. බිලියන 7.5 පර්මිට් නඩුව සම්බන්ධයෙන් අග්‍රනිෂ්කාරයක් කිව්වා මේ සති තුනකට ඉස්සෙල්ලා. අප කිව්වා උන්ට නාගමතුරුදී පැහැදිලි සිංහලෙන් කිව්වා. ඔහු පිටිපස්සෙන් යනවා පොලිස් බයිසිකලයක්. ඔහුගේ කාර් එක ඇතුළේ තියෙන පොලිස්මන් කෙනෙක්. බා අග්‍රනිෂ්කාරවරයාගේ ප්‍රශ්න කළා මේ නඩුව විභාග කරන්න ඇඹරෙනකොට බැහැ කියලා නාගමතුරුව මම මේ ඔබ විදිරියේ පෙනී සිටින රටේ සමස්ත ජනතාවගෙන් ඇයි ඔබ බැකිලේ ඔබට තියෙන ඕනි පෞරුෂයක් රටේ ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීම සඳහා ඔබට තියෙන ජනතාවට ඔබ සහතිකයක් දෙලා දෙනවා ඔබ මේක ඔබ කරන්න මෙතන සම්පූර්ණයෙන්ම මුළු ජනතාවම ඔබ කෙරෙහි ඇති විශ්වාසය ඔබ සම්පූර්ණයෙන්ම යටපත් කරනවා ඒක ඔබ කාර්ය කරනවා ආ ඒක තමයි 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය හිමිකම් කොමිසමාවේ ශ්‍රී ලංකාවේ විදේශ විදේශ අමාත්‍යවරයා පිළිගත්තා මේ රටේ මහ ජනතාවට අධිකරණය කරෙහි විශ්වාසයක් නැහැ කියලා. ඒක මොකද ඒක නෝ ඇකවුන්ටබිලිටි. මේ සියල්ලම සලකලා තමයි ඔබව විසින් සම්මත කරන රාජ ආණ්ඩුවරයාන්ටව ගේන්නේ මේ ක්‍රමවේදයේ අනුමුල වෙනස් කරන්න. දැනට තියෙන මූලික මෙන්න මේ දේ දකින්න. ඔබ දකින්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අධිවාදිකම් පැසමා ගිරිචා ආණ්ඩුවේ අර්ථය තියෙන 126 වෙනි වගන්තිය ප්‍රකාර දින 60ක් ඇතුළත නඩු අහලා තීන්දුව දෙන්න. ලංකාවේ එහෙම වෙනවද? සමහර නඩු තියෙන අවුරුදු 10ක් යනවා. දිස්ත්‍රික් කුසාලයේ සමහර නඩු තියෙන අවුරුදු 20ක් යනවා. මේ ඔක්කොම අගමුල වෙනස් කළා. accountability ගත් දුන්නා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතියෙන් බැඳී හිටිනවා ඕනම නඩුවක් අහුන් දක්වද්ද විසඳන්න ඕන. අභියාජ අධිකරණයේ බැඳී තිබුණා සභාපතිවරයා වග කියන්න ඕනේ ඕනම නඩුවක් අහුන් මාසයක් අහුන් දක්වද්ද ඉවර කරන්න ඕන. මේක අදාළයි මහේත්‍රා දක්වාම දිසා අධිකරණයේ මහා අධිකරණයේ සෑම අධිකරණයකම අවුරුද්දක් ඇතුළත නඩු අහන්න ඕන. මේක process එකක් දීලා තියෙනවා. පළවෙනි තියෙන management hearing එකක් අහන දෙපාර්ශ්වයෙන් බලන කොච්චර කාලයක් අවශ්‍යද නීතිඥයෝ හිටියත් නැතත් නඩුව පාර්තාගෙන යන්න ඕන මොකද ඔබ මේ රටේ පරම අධිකාරිය හැටියට ඔබට දැන් මේ ක්‍රමය පිළිකුල් වෙලා තියෙනවා පරිවිත යනවා නඩුව කැඳවනවා දිනයක් ගන්නවා ඔබ ලෝකා කහා ගෙදර යනවා මොකද්ද මේ අධිකාරිය ඒක මෙහෙම වෙන්න බෑ ඒකෙන් තමයි මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළා ඔබේ බලය කරන ඔබේ අධිකරණ බලය බල ගන්නවන ශ්‍රේෂ්ඨ අධිකරණයට අවියාචනාධිකරණ මින් ඉදිරියට ඔය නොයදගත් ඔය හිටපු ජනාධිපතිවරයා ඔය දැන් ඉන්න ජනාධිපතිවරයා පත් කරපු අය නොවේ ඔබේ අධිකරණ බලය නිර්භාරව බය කරන්න බල ගන්න නාගානන්ද අග්‍රාමාත්‍යවරයා වුණාට නාගානන්ද යම් වන්දක්කො කෙලින්ම ඇතුළට යවන්න අධිකරණයට බලය ලැබෙනවා පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක් දැන් නැහැ දැන් තියෙන ආනුභවයේ අර්ථා ප්‍රකාර නීතියක් පාර්ලිමේන්තුව සම්මත කළා පස්සේ ඔබ හතර නැහැ. ඒක තමයි ඔය ජාතිකලය ඇතුළේ තියෙන ප්‍රශ්නේදී අදට ශ්‍රේෂ්ඨ අධිකරණයේ හැංගෙනවා නරන්ද ඔප්පු කළා. ජාතිකලය ඇතුළේ ව්‍යවස්ථාවක් නැහැ. පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නැහැ පැරදිස් මිනිස්සු පාර්ලිමේන්තුවට. මොනවාද නාගානන්දට ශ්‍රේෂ්ඨ අධිකරණයේ කිව්වේ? කවුන්සල්. Now it is over. මේ 1988 මැයි මාසේ 4 වෙනිදා වෙච්ච ඉන්සිඩන්ට් එක. We are helpless. ඔබ දැන් මොනවද කරන්නේ? දෙකේ පොලේ මිනිස්සු චන්දහාර මන්දහා ගත්ත මිනිස්සු කියලා පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. මොකද්ද පරමාධිපති කියන්නේ? මේක හෙලි කරපුවාම ශ්‍රේෂ්ඨ අධිකරණයට තියෙන්න ඕනි කොණ්ඩක් තියෙන්න ඕනි ඔබේ පරමාධිපාරීත්වය අත්වගෙන ඒක අවලංගු කරන්න. දැන් රත්න ව්‍යාපාරයේ ප්‍රතිපාදනය. නමුත් ඒක වෙන්නේ නැහැ මේ රටේ. ඒක නිසා මේ නව ව්‍යාපාරයෙන් දුන්නා බලය රටේ පරම අධිකාරිය වන ඔබට පාර්ලිමේන්තුවට පත්වන ඕල් පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක්
ඔබට ශේෂ්ඨාධිකරණ අභියෝග කරලා දැන් නැහැ. දැන් තියෙන්නේ බිල් එකක් විතරයි. ඒ කියන්නේ පනත් කිතුපතක් පමණයි. ඒක වෙනස් කළා පාර්ලිමේන්තුව සම්මත කරන නීති විරෝධී ඔබ සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඕනම නීතියක් ඔබට බලයෙන් දෙලා තිනා ඔබ සම්මත කරන ජනරජ ව්‍යවස්ථාවේ අධිකරණයට ගිහිල්ලා අභියෝග කරන්න. ඒ වගේම ඔබ සම්මත කරන නව ජනරජ ව්‍යවස්ථාවට කිසිම සංශෝධනයක් ගන්න පාර්ලිමේන්තුවට බලයක් නැහැ. මේක චේතනාවලින් දෝ කරලා තියෙන්නේ ආපෝ මේ පත්‍රය යන නිසා. යම් පළක් තුපත ගේන අදහස් කරනවා නම් නව අනුග්‍රහයතාවට ඒක ඔබ ඉදිරියට ගෙනල්ලා ඔබේ මන අපේ ගන්නතුව මේ ලංකාවේ මිනිස් ඉදිරියට අනුග්‍රහයතාව වෙනස් කරන්න දෙන්නේ නැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමවේදයක් එක්ක බලවම ඔබට මේක ඇවිල්ලා අග්ග මුල්ල වෙනස් කරන ක්‍රමවේදයක්. අනිකන්නේ බලනකොට විහිළුවට යනවා. ඔබට මූල්‍යයන්ට අයිතිවාසිකම නඩුවක් දාන්න ගියාම නීතිඥයා ඔබෙන් ගන්නවා ගාස්වැන්ටිට අඩුමාරේ ලක්ෂ 10ක්. නඩුවේ තීන්දුව දෙන්නේ කියලා රුපියල් 75000 රුපියල් ලක්ෂයක් ඒකත් ගෙවන්න රජේ. මේව නැහැ. ඊට පස්සේ කිසිදු අවස්ථාවක මූල්‍යයුක්ත ආදිවාසිකම් නඩුවක ඔබේ මේ රටේ පරම අධිකාරිය වන ඔබේ මූලික ආදිවාසිකම් උල්ලංඝනය කළොත් සත්ත පහක් රජයෙන් ගෙවන්නේ අවලංගු මූලික ආදිවාසිකම් උල්ලංඝනය කරපු රාජ්‍ය නිලධාරියට තමගේ පෞද්ගලික ධනිය ගෙවන්න වෙනවා. එහෙම වෙන්න ඕන. මේ ටික මේ අන්තර් ඒ වගේම තමයි මම ඔබට කියවන පරිසරයේ සම්බන්ධය රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙහෙවීමේ මූලධර්ම සම්බන්ධයෙන් කියන්න ඕන. දැනට තියෙන අනුග්‍රහයතාවෙන් පරිසරය වාසතාසිය පාව මේක ඔබේ ව්‍යවස්ථාමය වගකීමක් නමුත් ආනුභවයත්තාව නාමයට තමයි. ඒක දැනුත් තියෙනවා. ආනුභවයත්තාව විචාරයෙන් වගන්තියු අපි සෑම කෙනෙක්ම මේ රටේ පුරවැසියෝ අපි බැඳී සිටිනවා මේ රජයේ ඕනම දුරයක් ගන්න තැනට අමතරව මේ පරිසරය ආරක්ෂා කරන්න. නැතු මේ විල්පත් වුණා ගන්නත් අපි ආචාර්යදී කියන නඩු දාන්න ඕනේ නැහැ. රටේ විධායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුවත් තියෙන්නේ කොස් කොටන්ද නෙවෙයි. ඒක ඔවුන්ගේ වගකීම. ඔවුන් මේක සම්පූර්ණයෙන්ම පැහැරලා සතාසී උපාව අතරමං කළා වනය අක්‍ර 10000 ගාන සුද්ධ කරන්න දීලා දැන් බ්ලැජ්ජ නැතු ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මේ ප්‍රශ්නේ දැන් අභියාචන අධිකරණයේ මේ 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 බලපත්‍ර අපරාධයට සම්බන්ධ අමාත්‍යවරයා දීපු දියුරුම්පෙ සමත් ඒක අල්ලන බිසි කරලා දැන් උට තියෙනවා චෝදනා දෙකක් අපහාස චෝදනා. මේවා කනගාටු කියන්නේ මේ තොරතුරු ඔබට ලැබෙන්නේ. ඇයි? තවමත් මාධ්‍ය දකින්නේ නාගානන්ද ඇවිල්ලා ඇසිඩ් වගේ. මේක දෙන ලොකු මාෆියා එක. ඉලෙක්ට්‍රොනික print මේ මීඩියා දෙකේම තියෙනවා මේ මාෆියා එක හරි බලවත්. ඔවුන් සෑම විටම උත්සාහ කරන සෑම උත්සාහයක්ම ගන්නවා නාගානන්ද කාපට් එකට හංගලා තියන්නේ. බෑ ඒක ගන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. අද ඉඳලා මේ වැඩේ කෙරෙනවා සෑම අස්සකුල්ලක් නායකව ගෙහිලා අර දලඹුව සමනල අගල නිදාස් කරලා. අපි මේක මොන ක්‍රමවේදයකින් හරි කරමු? මේකට කොළ පාටද, මේකට නිල් පාටද, මේකට රතු පාටද, ඔය කියන දෙමළ සංධානයේද, මුස්ලිම් කොංග්‍රසයේද, එහෙම නැත්නම් වෙන ඕනම දේශපාලන පක්ෂික දැරේ තියෙන ඕනම කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සහභාගී විය යුතුයි. ඇයි? ඕන් කැමති නොවිය යුතුද? මංගල කාර්ය 125ට අඩු කරනවා. ජනාධිපතිවරයා ඉවත් කරනවා. පළාත් සභා ඉවත් කරනවා. එතන ගියාම පළාත් පාලන ආයතන වල වැඩි කරපු ප්‍රමාණය ආපෝ සාමාන්‍ය තත්ත්වයට ගේනවා. අධිකරණය බලය සම්පූර්ණයෙන්ම බල ගන්නවා. අධිකරණයට තියෙනෝනි බලය මගේ කියන්නේ පළාත් කෙටුම් පත්‍රයේ මේක එංගලන්තෙත් තියෙනවා. ඒක ජුඩිෂල් රිවියු. පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම කණිතක් බලය තියෙනවා අධිකරණයට ආවරණය කරලා. ඔබ සම්මත කරන උත්තර නීතියෙන් සත පහක වැඩක් නැහැ. පාර්ලිමේන්තුව ඊට එහෙයක පළාත් සම්මත කරනවා. ඒ වගේම මේක තියෙනවා තම වැදගත් මාර්ගයක්. මින් ඉදිරි ශ්‍රී ලංකාවේ රටේ උත්තර නීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උක්ෂණයකින් ඊට පටහැනිව මේ රටේ ක්‍රියාත්මක වන සියලුම නීති අවරම් වෙනවා. දේශවාදනේ මුස්ලිම් උඩරට සියලුම නීති අවරම් වෙනවා.
සියලුම දෙනාගෙන් අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හැටි නැගිටින්න මිසක් සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ පස්සේ මෙහෙර දෙපෑ එකාමෙන් නැගිටින්න වෙනවා ශ්‍රී ලාංකිකයන් කෙටිම උපන්න සාධකේවත් අහන්නේ නැහැ ජාතිය මොකද්ද කියලා මේක තමයි උතුරේ දකුණේ දෙකම වෙන්නේ මොකද නාගරන්දේක දැක්කා උතුරේ කියලා වෙච්චිදී උතුරේ මිනිසුන්ට දීලා දෙන චිත්‍රයක් සිංහල මිනිසුන්ගේ මහා මූර්ගියෝ කියලා එහෙම දෙනවා ඒගොල්ලෝ අපි 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 කෙරේ දෙපැත්තට ආදීනවා දකුණේ මිනිසුන්ට මෙතන ඒ විදිහට අපි වරවට්ටලා මෙතන රටමන් කොලකනවා උතුරේ මිනිසුන් වරවට්ටලා ඔය සම්බන්ධ ප්‍රභාකරන් විග්නේශ්වර නේ ඔක්කොම මේ මංකොල්ල තමයි කරන්නේ දෙමළ ජනතාව උසි ගන්නවා සිංහල මහ ජනතාවට එරෙද්ද මහ ලොකු ක්‍රෝධයක් වෛරයක් ඇතුළේ ඇති කරනවා නමුත් අම්මලා අර දෙමළ තරුණ වෙනුවෙන් නාගානන්ද ගිහිල්ලා කොයින් පේ දුසාලී පෙනීතියා දෙමව්පියෝ ඇවිල්ලා නාගානන්ද ඉස්සර දණික වෙලා බැන්දා උන්ට හිතා ගන්න කරනවා කොළඹින් සිංහල නීතිඥය ඇවිල්ලා ඕන්න බේරගනි ඕන්නෙකින් ඒ පණිවිඩය දාපු උතුරු ක්‍රේ සම්පූර්ණ වෙගියා ඕන් දැනගත්ත මේ අපිව රවට්ටලා තියෙන්නේ අපේ දෙමළ ඔතන ඉන්න 120ක් පමණ අය ඔබ දන්නවා වෙල්ලා ලොකුලේ කියලා 120ක් ඕන් ඕන් මේක පාර්තාගෙන ඕන්ගේ ග්‍රහණය පාර්තාගෙන යන සමත් දෙමළ ජනතාව අපි එක කඩමු කැලේ බය වෙන්නේ පා. ඒක නාගානන්දට ඒක මාගානන්ද සමග එකම පිරිසක් දැන් උතුරේ ඉන්නවා. මේක අපිට කැලේ. මොකද මෙතන අපිට ගන්න වෙනවා බෞද්ධන ඡන්දයක්. මේක ලොකු චැලෙන්ජ් එකක්. ඒකයි නාගානන්ද ආරාධනා කරන කොළ පාට, නිල් පාට, රතු පාට, දෙමළ පවුන, මුස්ලිම් පවුන, දෙමළ සම්දානේ උතින තමිල් අරසු කුච්චේම මේවා ඔක්කොගේම ආරාධනා කරනවා මේ වැඩ පිළිවෙලට අපි එක්වෙමු. මේ 70 වසර 30 71 වසර 30 මේ නිදහසේ රටමන් කොල්ල කාම අපි නැවතීම තියෙමු. මෙන්න ඉදිරියට පොදු දේපල මං කොල්ල කෑමට විරුද්ධව ඔබ සම්බන්ධ වෙන ආගුල හතරේ තියෙන බලපතල සැන්ක්ෂන් එක දඬනය. මොකද දඬනය? ඔක්කොටම පරිවිඩය දෙනවා. මං කොල්ල කාපු සිල්මු දේවල් මාසයක් අතුත රජයට දෙන්න. මේක නොකරන්නේ නම් දන්දනය මරණය මිනි මරන්න නෙවෙයි මෙතන කොරියාව ජපානය චීනය මෙරටවල දැඩි විනයක් පවත්වාගෙන යන්නේ රටක විනයක් නීතියක් නැතුව රටක් හදන්න බැහැ ඒක තමයි ඒක හඳුන්වා දුන්නේ පුද්ගලව මරන්න නෙමෙයි වහාම මේකෙන් නවත්තන්න කරුණාකරලා මේක වහාම නවත්තන්න මේ විදිහට තවරුට මේ විදිහ මේ මෞබ්‍යව කසා ගන්න දෙන්න බෑ ඔබට. ඔබට තියෙනවා මේක කනගාටු කියන 71 වසරක් මුල්ලේ මෙරට එකම ස්ටේට්මන්ට් එකක්වත් බිහිුනේ නැහැ. මේ මෞබ්‍යව මොන් එන්නේ මේක සද්ධර්මයේ කියනවා සම්මා සම්බුදුන්. දුක්ඛ සත්‍ය කියනවා සම්මා සම්බුදුන් කියනවා. ස්කන්ධ පංචකය කියන්නේ මහා දුක. ස්කන්ධ පංචකය ඔබට දීලා යවන්නේ පුන පුන මේ භවයේ කෙලස් වලින් බලේ ගමන් කරනවා සම්මා සම්බුදුන්ගේ සත්‍යමයි කියන්නේ Nirodhaya dakama pacchattam vedita bovinya vedikai Nirodhaya palla me bhave avasan karma e paathike kiyanne kenekuta thamai me wede karanna puluwan ehema kenekuta thamai hammede chatu vivate asampakampi uge patte lage මේක අසීමිත ශක්තියක් දෙනවා ඔබට. මොකෙන්ද? හරි පාත්‍තික යනගෙන. කාමේසු විනේය කේදග කාමීතු කිජු විමෙන් බහැර නෙරකේ උඩ තමයි ඔබේ මොහොතේ දාගන්න පුළුවන්. අර ප්ලේටෝගේ පොතේ කියනවා මේ දිමොක්‍රසි කියන concept එක ලෝකේ ක්‍රියාත්මක වන්නේනම් රාජ්‍ය නායකය නිශ්චිතවම පාරිශුද්ධ සත්‍ය කන්දේන මිනිසුන්ට කවදාකවත් දිමොක්‍රසි කරන්න බෑ. නමුත් දැන් ඔබ පාර්ලිමේන්තුවේ දැන් පාකිස්තානයේ වෙච්ච විනාශ බලන්න වෙනස. ඉම්රාන් ඛාන් බලන්න කොච්චර ලස්සනට මේ වැඩේ දැන් කරගෙන යනවාද කියලා. අපි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ නෙමෙයි. ඒ වගේ 10 ටයිම්ස් නලන්න තෆ්. මොකද මේක මේ සාහිත්‍යය ඔබට දෙන්න ඕන. ඔබේ දරුවන්ට මේ රට දාලා අය ඔස්ට්‍රේලියාවට නිව්සීලන්තයට එංගලන්තයට ප්‍රංශයට ජර්මනියට කැනඩාවට යන්න බෑ මේ කට්ටිය අපි කැඳවමු මේ රටේ තියෙන මේ සම්පත් ඕන තරම් ඇති අපිට මේ රටේ තියෙන සම්පත් අසීමිතයි අපිට නැත්තේ මේ වැඩේ හරියට කරන්න පිරිසක් තමයි
ඔබට සහතික වෙනවා, ඔබට සපත කරනවා, ඒක නිශ්චිතවම ආනන්ද කරනවා. ඒකවත් කිසිම සැකයක් නැහැ. ඒක නිශ්චිතවම මේ සියලුම පක්ෂවල මේ රට ගැන ආදරය කරන තමන්ගේ මේ හැම කෙනාටම තියෙන දෙයක්. තමන්ගේ මව්බිමට තියෙනවා. ඒක හැම කෙනාටම දැන් ඔබ දකිනවා ජාතික ගීය ගයනකොට අපේ දේශපාලනඥයෝ අධෛර්යයෙන්නේ කුට්ටු කුට්ටු ගාන අනිමිලියකින් අහනවා මට හම්බෙන්න කොමිෂන් එක කීයද කියලා. ඔබ දැක්කද? අර විදේශ තානාපතිවරේ විශ්මයට පත් වෙනවා මේ රටේ ජාතික ගීය කතා කරන අපේ රාජධානිය ඇතුළේ මෙහෙමද කියලා. මේක තමයි අපේ ඒවෙන් පෙන්නන්නේ අපේ තියෙන බාරම පතල කරාරයට. අපි මේක කොහොම හරි වෙනස් කරමු. ඔබේ ප්‍රශ්න අසන අවස්ථාවේදී ඔබ අහන ඕනම ප්‍රශ්නයකට විරුද්ධව නාගන්න උත්තර දෙන්න සූදානම්. ඔබට නැවත මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේ වැඩසටහන සහභාගී වීම ගැන. මේක ලොව පුරායින් ශ්‍රී ලාංකිකයෝ දකිනවා. මොන් ඔවුන්ගේ පවුල්වල ඔක්කොමයි උනන්දු කළ ඉස්සරහට එවයි. දැන් මේ සුනාමිය ක්‍රමයෙන් 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 එනවා. දැන් මේක මහා සාගරයේ මැද හටගත් සුනාමිය ඈත එනවා. මේක ඇවිල්ලා මේ තියෙන ඔක්කොම මේක විනාශ කරගෙන රට හරියට අරගෙන තියලා අපේ මව්බිම ශ්‍රී ලංකා මාතාව දැන් වැටලා තියෙන කාලුවේ සීසන් වැටෙන මාතාව අපි මේක වෙනස් කළා. අපේ මව්බිම මොන ක්‍රමවේදයකින් හරි අපි ගොඩ ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම මම ඉතාම වමනාවෙන් අවධානය කරනවා. අපි මේ සඳහා මේ වැඩ පිළිවෙල කොහොම හරි ජය ගමු. ශ්‍රී ලංකා මාතාව තියන්න ඕන දඩ දෙමු. අපරාධ කරුවන්ගේ ඔබේ මව්බිම දිනා ගමු. ඔබ මේ පරිවිදේ ලෝක සත පුරා තියෙන සංකේත වලම ගියන්න. ඔබට කරන්න පුළුවන් ලොකුම දේ එච්චරයි. මේ වැඩේ කරන්න පුළුවන් රට කණ්ඩේන කෙනෙකුට නෙවෙයි. මේ රටේ වැඩේ කරන්න පුළුවන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඔහුට පුළුවන් වෙන්න ඕනේ සෑම දෙයක්ම කැප කරගෙන. වලින්ම ඔටිම කෙනාම ජීවිතේ පවා සමහරට පූජා කරන සිද්ධි. ඒකට නාගන්න බය නැහැ. ඒකට දින දෙනා නමුත් බුදු සම්මා සම්බුදු කෙනා ඒ තාදිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්තු සොත්තෙන් ගච්ඡන් එහෙමයි වරද්දන්න බෑ. ඒ ශක්තිය ඔබට, ඒ ශක්තිය ඔබට දෙමි. ඔබ කෙරෙහි මම ඔබට දෙනමයි. ඒක දෙමි මම ඔබ ඉන්නකම් බය වෙන්න එපා. මේ අපරාධ කනු රෝල හැම තවදුරත් හැලෙන්න එපා. ඕන් ඉදිරියේ දන් වැටෙන්න එපා, වැඳ වැටෙන්න එපා. අපි මේ පරමාධිකාරී බලවතා අපි කෙසේ වූ අගමුල වෙනස් කරලා මේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන නව ආනුභවයතාව සම්මත කරලා මෞබිම හරි පාත්‍ර දාලා මේ මෞබිම අපේ මුදාගමු. අපරාධය කරුවගෙන් මුදාගෙන වේගයෙන් අපි ඉදිරියට යමු. ඒ තරද ගිහිල්ලා මේක නැවත වතාවත් සෞභාග්‍යමත් රටක් හැටියට පත් කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මගේ කතාව මෙන්න කියනවා.